බරකාතුහු. අද දින අපි සියලු දෙනාම මෙම ස්ථානයේ රැස් වෙලා සිටින්නේ පසුගිය 6 වන දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැමැති පුද්ගලයා විසින් ඉතාමත් විවේචනාත්මක ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපගේ විරෝධය පාන්නටයි. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඇමරිකානු ජනතාවගෙන්ම ප්‍රතික්ෂේපයට පත්වුණු, විරෝධයට පත්වුණු, විවේචනවලට ලක්වමින් සිටින එක් ජනාධිපතිවරයෙක් කියලා කිව්වනම් ඒ අතිශයෝක්තියක් නොවේ. එතරම් දුරට මන්ද බුද්ධික තීරණ ගන්න ලෝකයේ සිටින ජනාධිපතිවරුන් අතර ඉතාමත් මිලේච්ඡතම දේශපාලන විසඳුම් ලබා දෙන පුද්ගලයෙක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියන පුද්ගලයා. යම් කිසි ප්‍රකාශයක් කරනව නම් ඒ ප්‍රකාශයේ සත්‍යතාවය, ප්‍රායෝගිකත්වය, එම ප්‍රකාශය ක්‍රියාත්මක කළ හැකි සාධනීය භාවයන් පිළිබඳව විශ්ලේෂණය කරලා, ගවේෂණය කරලා ප්‍රකාශයන් ඉදිරිපත් කළ යුතුයි. මොකද්ද මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු ප්‍රකාශය? ඒ තමයි ජෙරුසලම කියන පින්බිම ඊශ්‍රායෙල් රාජ්‍යයේ අගනුවර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළා. කොහොමද ජෙරුසලම ඊශ්‍රායෙල් කියන එම රටේ අගනුවර බවට පත්වන්නේ? ජෙරුසලම කියන්නේ ලෝකයේ අද ප්‍රබල ආගම් තුනක් වශයෙන් පවතින ඉස්ලාම් දහම, යුදෙව් ආගම, ක්‍රිස්තියානි දහම මේ ත්‍රිවිධ ආගම් කරුවන්ගේ ආගමික පොත්පත්වල ඓතිහාසික සිද්ධස්ථාන වාර්තා වී තිබෙන ස්ථානයක් වශයෙන් ඉතාමත් ප්‍රචලිත අති වටිනාකමක් තිබෙන පින්බිමක්. මෙම ජෙරුසලම කිසිදු අවස්ථාවක එක ජාතියකට අයත් කියලා ජගත් සංවිධානය පවා තීරණය කරලා නැහැ. 1948 මැයි මස 14 වන දිනට පෙර ලෝකයේ ඊශ්‍රායෙල් කියලා රටක් තිබුණේ නැහැ. නමුත් මෙම යුදෙව් ජාතිකයන් යුදෙව් වාදය ඊශ්‍රායෙල් රාජ්‍ය බිහි කිරීමේ සිහිනය සැබෑ කරන අවස්ථාවක් වශයෙන් 1948 දී ඊශ්‍රායෙලය ප්‍රකාශයට පත් කරා රටක් වශයෙන්. ඒ අවස්ථාවේදී පවා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතාමත් පැහැදිලිව ප්‍රකාශයට පත් කරා ජෙරුසලම හා බෙත්ලෙහම කියන මෙම පූජනීය නගර කිසිදු රටකට අයත් ප්‍රදේශ නෙමෙයි, නගර නෙමෙයි. එහි ස්වෛරීය භාවය ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාවට නංවනවයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කළේ ඇයි? සියලුම ආගමිකයන්ට එම ස්ථානවලට හිමිකමක් තිබෙනවයි කියන එක තහවුරු කරන්නට. නමුත් 1948 වසරේම ඊශ්‍රායෙල් රාජ්‍ය ප්‍රකාශයට පත් කරාට පස්සේ අරාබි රටවල් එකතු වෙලා ඊශ්‍රායෙලට එරෙහිව යුද ප්‍රකාශ කරා. දැවැන්ත යුද්ධයක් සිද්ධ වුණා. එම යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් ඊශ්‍රායෙලයේ තිබෙන එම බලසම්පන්න අවි ආයුධ නිසා, ඇමරිකාවේ සහයෝගය නිසා, මහා බ්‍රිතාන්‍යයේ සහයෝගය නිසා අරාබි ජාතිකයන්ට බැරි වුණා ඊශ්‍රායෙලයට එරෙහිව එම සටන ශක්තිමත් ලෙස ගෙන යන්නට. එහි ප්‍රතිඵලයක් වශයෙන් විවිධ රටවල් ඊශ්‍රායෙලේ කුඩා දේශ සීමාව පලස්තීනයේ තිබුණු විශාල භූමි විස්තාරය ඊශ්‍රායෙලයේ ආක්‍රමණයට ලක් වෙනවා. ඉන්පසුව 1967 දී නැවත වතාවක් ඊශ්‍රායෙලය ආක්‍රමණය කරනවා. බටහිර යුර කියලා වෙස්ට් බැංක් යනුවෙන් අද සඳහන් වෙන නැගෙනහිර ජෙරුසලම ජෝර්දානයේ පාලනය යටතේ 1948 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දුන්න එම බටහිර යුර ඊශ්‍රායෙලය ආක්‍රමණය කරා. ඊජිප්තුවේ පාලනයට ලබා දුන්න ගාසා තීරය ඊශ්‍රායෙලය ආක්‍රමණය කරා. නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායෙලට යනකොට බටහිර ජෙරුසලමත් ඊශ්‍රායෙලගේ අතට පත් වෙනවා. මුනේ මොකද්ද? ඊශ්‍රායෙලයේ සම්පූර්ණයෙන්ම පලස්තීනයේ ආක්‍රමණය කරලා මුස්ලිම් ජනතාවගේ පින්බිම, මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන ආගමික දේවස්ථානයක් තිබෙන එම පූජනීය බිම ඉස්ලාමීය ධර්මය අනුව තෙවන පින්බිම වශයෙන් ලෝකයේ සලකනු ලබන
මස්ජිදුල් අක්සාව නැමැති දේව ගෘහය පිහිටි එම බයිතුල් මුකද්දස් නැමැති අක්සාව කියන එම ප්‍රදේශයේ ජෙරුසලම සම්පූර්ණයෙන්ම අතටපත් කරගන්නට ඊශ්‍රායලයට සමත් වෙනවා. නමුත් විවිධ ජාත්‍යන්තර බලපෑම් මත ජෙරුසලම නැවතත් ඊශ්‍රායලයට සම්පූර්ණ අනසක පිහිටුව ගන්නට බැරි වෙනවා. පලස්තීනයේ ජනතාව ඉතාමත් මුලාවටපත් වුණු ජනතාවක්, රැවටුණු ජනතාවක්. එදා දෙවන ලෝක යුද්ධ සංග්‍රාමය පවතිනකොට පලස්තීනය ප්‍රංශයේ ආක්‍රමණය යටතේ තිබුණේ. ප්‍රංශය ජර්මනයට විරුද්ධව යුද්ධ කරා. ජර්මනියේ නාසිවාදී පාලනයක් ගෙන ගියා ඇඩෝල්ෆ් හිට්ලර්. හිට්ලර් කරේ මොකද්ද? යුදෙව් ජාතිකයන්ව සමූල ඝාතනය කරන එක. ඒ අවස්ථාවේදී කරුණා දයාවෙන්, මානව හිතවාදයෙන් ප්‍රංශයෙන් ස්වාධීනත්වය ලැබීම සඳහා ප්‍රංශයේ හතුරා ජර්මනිය බවට පත් වෙනකොට ප්‍රංශයට සහයෝගය දීමේ අරමුණෙන් ජර්මනිය හතුරා වුණු යුදෙව් ජාතිකයන්ට නවාතැන් පාසුකම් ලබා දුන්නා පලස්තීන අරාබි ජාතිකයෝ. ඒ නවාතැන් පාසුකම ලබා දුන්නන එකම හේතුව නිසා යුදෙව් ජාතිකයන් සංක්‍රමණය වෙනවා, නිෂ්ක්‍රමණය වෙනවා, පලස්තීනය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරගන්නවා. අත දුන්න ජනතාවගේ ඇඟිල්ල සපා කාපු ජාතියක් තමයි යුදෙව් ජාතිය කියන්නේ. මෙසේ ඈත අතීතයේ පටන් විවිධ අවස්ථාවලදී මෙම මුස්ලිම් ජනතාවට යුදෙව් ජාතිකයන් විසින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ජනතාවනි, යුදෙව් ජාතිකයන් සැබවින්ම ජෙරුසලමට ආදරය කරන පිරිසක් නම්, ජෙරුසලම ප්‍රිය කරන පිරිසක් නම්, ඔවුන් නැයි ජෙරුසලමේ පිහිටි මස්ජිදුල් අක්සාවට මුස්ලිම් දේවස්ථානයට පාර දුන්නේ? එම දේවස්ථානය පවා ඊශ්‍රායල් ජාතිකයන්ගේ අනසක යටතේ තමයි පවතින්නේ. සුබ්බතු සහරා කියන, කුබ්බතු සහරා කියන අලුත් දේවස්ථානයක් නිර්මාණය කරලා එම දේවස්ථානය තමයි මස්ජිදුල් අක්සා කියලා ලෝකවාසී මුස්ලිම් ජනතාවට අද පෙන්නුම් කරගෙන ඉන්නවා. අපේ පුවරුවල පවා දැකලා ඇති රන් ආලේපිත ඉතා විශාල කුළුණක් සහිත දේවස්ථානයක් ඒ මස්ජිදුල් අක්සාව නෙවෙයි, කුබ්බතු සහරා කියන දේවස්ථානය. මස්ජිදුල් අක්සා කියන්නේ අද ජරාජීර්ණයට පත් වෙලා විවිධ කාල වකවානුවලදී මස්ජිදුල් අක්සාවට ප්‍රහාර එල්ල කරා. එදා 1963 වසරේදී ප්‍රථමයෙන්ම ප්‍රහාර එල්ල කළ 69 වසරේදී අගෝස්තු මස 21 වන දින ඔස්ට්‍රේලියාවට අයත් මයිකල් රෝහන් නැමති පුද්ගලයා, චර්ච් ඔෆ් ගොඩ් කියන සංවිධානයට අයත් පුද්ගලයෙක්, ඔහු මස්ජිදුල් අක්සාවට පාර දුන්නා. ගිනි තිබ්බා, ගිනි තියලා මස්ජිදුල් අක්සාවේ මුස්ලිම් ජනතාව මිම්බරය කියලා හඳුන්වන සුලේයිමාන් අයියුබිගේ, සලාඋද්දීන් අයියුබිගේ කාලේ තේක්ක බුරුතවලින් නිර්මාණය කරපු එම ජුම්මා වේදිකාව සම්පූර්ණයෙන්ම ගිනි තැබුවා. එවගේම 1989 අගෝස්තු 18 වන දින යුදෙව්වරුන් 25 දෙනෙක් මස්ජිදුල් අක්සාව විනාශ කරන්නට බොහොම අට්ටුවන්නට උත්සාහ කරා. බුද්ධියන්ස නිලධාරීවරුන්ට තොරතුරු ලැබුණා. වහාමේ පිරිස අත්අඩංගුවට ගත්තා. 1976 දෙසැම්බර් මස 28 වන දින ඉස්රායෙල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම දේවස්ථානයට ගිහිල්ලා යුදෙව් ආගමේ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන්නට පටන් ගත්තා. ඒ අවස්ථාවේදී මහජන කැළඹීමක් ඇති වුණා. අතිවිශාල මිනිස් ඝාතනයක් ඒ අවස්ථාවේදී සිද්ධ වුණා. මේ වගේම විවිධ ජාතිකයන් 1982 වසරේදී ඔක්තෝබර් මස මෙම බයිතුල් මුකද්දසය විනාශ කරන්නට කච් කියන සංවිධානයේ සාමාජිකයෙක් ආවා. යෝයර් ලර්නර් කියන එම යුදෙව් ජාතිකයා බෝම්බ තියන්නට ආවා 1982දී. එවගේම යුද හමුදා සෙවලකු මස්ජිදුල් අක්සාවේ යාඥා කරමින් සිටපු මුස්ලිම් යාඥාකරුවන් විශාල පිරිසකට වෙඩි තිබ්බා හමුදා සෙවලෙක්. නමුත් එම රට විසින් වහාම අත්අඩංගුවට අරගෙන වහාම සිරදඬුවම් නියම කරා ජීවිතාන්තය දක්වා. මේ ආකාරයෙන් ඈත අතීතයේ පටන් විවිධ අවස්ථාවලදී බයිතුල් මුකද්දේසය හා මස්ජිදුල් අක්සාව විනාශ කරන්නට වෙරදරපු ජාතියක් තමයි යුදෙව් ජාතිය කියන්නේ. ඒ යුදෙව් ජාතිය කොහොමද අද බයිතුල් මුකද්දේසය පිහිටි ජෙරුසලම තමන්ගේ පින්බිම කියලා කොහොමද උන් අයිතිවාසිකම් පාන්නේ කියලා අපි අහනවා. ඇමරිකාව හැමදාම ඊශ්‍රායලයේ පෝෂණය කරපු අය, එංගලන්තයේ ඊශ්‍රායලයේ පෝෂණය කරනවා. ඒ වගේම ඊශ්‍රායලය හා එංගලන්තය ඇමරිකාව එකතු වෙලා තමයි දෙවන ලෝක යුද සංග්‍රාමයේදී ජපානයට විරුද්ධව ඔවුන් සේනා බලයනි පිහිටුවන්නට ඊශ්‍රායලය බලල් අතක් කරගෙන
ඉස්රායිලයේ සහයෝගය ලබාගෙන ඔවුන් සමග ගිවිසුමක් ඇති කරගෙන තමයි ඉස්රායිල් කියන රට ලබා දුන්නේ. අද ශ්‍රී ලංකාව දිහා බලන්න, දශක 30කට 3කට පෙර කාලයකදී පැවතුණු අති විශාල යුද්ධයක් අප රටේ තිබුණා. කුරිරු ත්‍රස්තවාදීන්, එල්ටීටී ත්‍රස්තවාදීන් අප රට ස්වයංපාලනයක් කියලා දෙකඩ කරන්නට උත්සාහ දරුවා. එම අවස්ථාවේදී ශ්‍රී ලාංකේය ජනතාව වශයෙන් අපි සියලු දෙනාම එක මායිමක ඉඳලා මොනවද කිව්වේ? මුස්ලිම් ජනතාව අපි යන්න නැගුවේ මොකද්ද? සිංහල දෙමළ සියලු ජනතාව මොනවද කිව්වේ? රට දෙකඩ කරන්නට එපා, රටේ සෛරිභාවයට තර්ජනයක් කරන්නට එපා, රටේ ස්වාධීනත්වයට බලපෑම් කරන කාටවත් නිදහසේ ඉන්න දෙන්නට එපා කියලා ප්‍රතිත්‍රස්තවාදී අතුගාලා දැම්මා. මේටත් වඩා නපුරු දෙයක් තමයි ඉස්රායලයේ කරේ. පලස්තීනය කියන අපේ පිම්බිම උදුරගත්තා. අද ලෝක සිතියමේ පලස්තීනය කියලා රටක් නැහැ. සිතියම කියලා බලන්න, Google සර්ච් කරලා බලන්න. අවතැන්නු අයිකුන්ටක ජාතිකයකට ජාතියකට නවාතැන් දීමේ එකම හේතුව නිසා අද සිය නිජබිම උපන්බිම අයිම කරගෙන දශක ගණනාවක් පුරා තම දේශයේ මිනිස් ඝාතන ධනදේපල විනාශය වලට මූණ දෙමින් දරුවන් ඝාතනයට ලක්වමින් තිබෙනවා අද පලස්තීනයේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කරමින්, ඉස්රායලයේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ජාත්‍යන්තර කවුන්සිලයේ ඉදිරිපිට දැනට තුන් වතාවකටත් අධික සංඛ්‍යාවක් මිනිස් මානව හිමිකම් උල්ලංඝනය කරපු රටක් වශයෙන් ඉස්රායලයේ නම් කරනු ලැබුවා. තාවනතුරු ඉස්රායලයට එරෙහිව කිසිදු තහංචියක් නැහැ. ආර්ථිකමය වශයෙන් තහංචි පනවල නැහැ. ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ජාත්‍යන්තර පරීක්ෂණ නැහැ. අප රටේ පැවති යුද මෙහෙයුම් වලදී අවසාන යුද මෙහෙයුම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියලා ජෙනීවාවල යෝජනා ගෙනාවා. අප රටේ පාලකවරුන්ව ජාත්‍යන්තර අධිකරණයේ හමුවේ වරදකරුවන් කරන්නට බැලුවා, යුද අපරාධකරුවන් කියලා අංවඩු ගසන්නට බැලුවා. නමුත් ඒ ඇමරිකාවට අද බැරි වුණා. ඇස්පනා පිට දරුවන් ඝාතනය කරන, දැරියන් දූෂණය කරන, කාන්තාවන් තවර කරන එම ඉස්රායලයට ජාත්‍යන්තර පරීක්ෂණ කරන්න බැරි වෙලා මේ උන්මන්තක ඩොනල්ඩ් ට්‍රම්ප් පිස්සු ඇදිච්ච වියරු වැටෙන සුනකෙක් වගේ අද ප්‍රකාශයට පත් කරනවා. ජෙරුසලම කියන්නේ ඉස්රායලයේ අගනුවරලු, ඉස්රායලයේ අගනුවර ටෙල්අවිව්. ටෙල්අවිව් වල තමයි සියලු තානාපති කාර්යාලය තිබෙන්නේ. කොළඹ ශ්‍රී ලංකාවේ අගනුවරේ තානාපති කාර්යාලය පිහිටවනවා වගේ සියලුම ජාත්‍යන්තර රටවල් ටෙල්අවිව් වල තමයි ඔවුන්ගේ තානාපති කාර්යාලය පිහිටවන්නේ. මේ වියරු වැටු ඩොනල්ඩ් ට්‍රම්ප් කොහොමද ජෙරුසලමේ තානාපති කාර්යාලය පිහිටවන්නට ප්‍රකාශ කරන්නේ? අද වනතුරු සියලුම ජාත්‍යන්තර රටවල් මේවාට විරුද්ධකම් ප්‍රකාශ කරලා ඉවරයි. මා ඉතාමත් විස්මයට පත්වන කරුණ තමයි ලෝකයේම මෙම ජෙරුසලම වගේ මස්ජිදුල් අක්සාව වගේ කාලාන්තරයක් මුළුල්ලේ විවිධ ප්‍රහාරවලට ලක්වුණු ආක්‍රමණ පිට ආක්‍රමණ වලට නැතුණු කිසිදු පින්බිමක් මේ ලෝකයේ කිසිදු තැනක නැහැ. මුස්ලිම් ජනතාවගේ පින්බිම් තුනක් තිබෙනවා. මක්කමේ පීටි සුද්ධ වූ භූමිය, මදීනමේ මදීනාවේ පීටි සුද්ධ වූ භූමිය, එවැගේම ජෙරුසලමේ පීටි සුද්ධ වූ භූමිය. මේ තුනම මුස්ලිම් ජාතිකයන්ගේ සුද්ධ වූ භූමි තුනක්. ජනතාවනි, නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් අනාවැකි පළ කරා මෙම මක්කම කවදාවත් සතුරු ආක්‍රමණ වලට නතුවන්නේ නැහැ කිව්වා. මදීනාව සතුරු ආක්‍රමණ වලට නතුවන්නේ නැහැ කිව්වා. නමුත් ජෙරුසලමට එවැනි අනාවැකියක් පළ කරේ නැහැ. එයි ප්‍රතිඵල අපාදී ඇස්පනා පිට භුක්ති විඳිනවා. වසර දහස් ගණනක් පුරා මෙය මුස්ලිම් ජනතාවගේ අතට පත්වනවා, නැවත ගිලිහෙනවා. නැවත මුස්ලිම් ජනතාවගේ අතට පත්වනවා, නැවත ගිලිහෙනවා. මේ ආකාරයෙන් අපගේ මෙම පින්බිම විවිධ කාලවකවානු වලදී අපගේ අතට ඇවිල්ලා ගිලී ගොස් තිබෙනවා. මැද පෙරදිග රටවල් මොනවද කරන්නේ? අද මැද පෙරදිගේ විමුක්තියක් ඇති කරන්නට අදනවා. සෞදි අරාබියාවේ සල්මාන් රජුගේ කුමරු පුත් මොහම්මද් බින් සල්මාන් අද සෞදි අරාබියාවේ චිත්‍රපටි ශේෂ්ත්‍රයට, සිනමා ශේෂ්ත්‍රයට අවසර ලබා දෙනවා. සෞදි අරාබියාවේ විමුක්තියක් ඇති කරන්නට යනවලු. කරන්න යන්නේ මොකද්ද? සෞදි අරාබියාවේ සමහර නීති වලට අපිත් විරුද්ධයි. කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබා දුන්නේ නැහැ. කාන්තාවන් නොසැලකිලිමත්කම නිසා රියානතුරු වැඩි වෙයි කියලා හේතුවක් දක්වුවා. ආගමික නීතියක් නැහැ. එහෙම නමුත්
මේ සල්මාන්ගේ පුත් මොහමද් බින් සල්මාන් කාන්තාවන්ටත් රිය පැදවීමේ බලපත්‍ර ලබා දෙන්න ඕන කියලා නීතියක් ගෙනවා ප්‍රශංසාවට ලක් විය යුතු කරුණු. නමුත් මේ සල්මාන්ගේ පුත් මොහමද් බින් සල්මාන් ඇමරිකානු ගැත්තෙක් වෙලා අද සෞදි අරාබියාවේ සිනමා ශාස්ත්‍රය අද විවෘත කරනවා. මේ යකාට බැරි වුණා තවමත් මේ පලස්තීන වෙනුවෙන් නඩන ගන්න ප්‍රකාශ නිකුත් කරන නිකුත් කරන්න. අපේ රටේ තියෙන දේශපාලන පක්ෂ නෙමෙයි සෞදි අරාබියාව කියන්නේ, අධිරාජ්‍යවාදී රටක්, යටත් විවිධ බල බලගත් රාජ්‍යයක්, ආයුධ සම්පන්න දැවැන්ත බලයනි සහිත රාජ්‍යයක්. අරාබිකාරය කියන්නේ කාල බුදියන පිරිසක් වශයෙන් ලෝකයේ ජනතාවට ප්‍රසිද්ධ වෙලා තියෙද්දී මතක තියාගන්න සෞදි අරාබියාවේ මේ ලෝකෙම පස්වන ස්ථානයේ අති දැවැන්ත යුද හමුදාවක් පවතින විශාල යුද සේනාවක් සහිත රටක්. මේ රට අද ලෝකයේ රසාස්වාදයට යොමු වෙලා සල්ලි වලට කෑදර වෙලා බලයට කෑදර වෙලා ඇමරිකාවේ කටු ලෙවකන තත්වයකට සෞදි අරාබියාව පත් වෙලා තිබෙනවා. මේ මොහමද් බින් සල්මාන් මෙච්චර විප්ලවකාරී අදහස් දරන පුද්ගලයා සිනමාව තුලින් සෞදි අරාබියාවේ කාන්තාවන් විනාශ කරන්නට, සෞදි අරාබියාවේ සදාචාරය නැති කරන්නට, සෞදි අරාබියාවේ තිබෙන සංස්කෘතිය විනාශ කරන්නට යනවා. සිනමාවෙන් අපි ලබපු පළ ප්‍රයෝජනයක් නැහැ. විනාශ වුණු සදාචාරයෙන් පිරි වුණු පිරිසක් බිහි වෙනවා මිසක් ඒව කරන්නට පුළුවන් සල්මාන්ට පලස්තීනයේ වෙනුවෙන් අද කතා කරන්න බැරි වෙලා තිබෙනවා. ඩුබායි වලට බැරි වෙලා තිබෙනවා. කටාර් වලට බැරි වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ ශාපය පාල වෙනවා නම් අද පාල විය යුතු රටක් වශයෙන් කටාර් ඩුබායි කියන රටවල් පත් වෙලා තිබෙනවා. එතරම් දුරට බටහිරකරණයට ලක් වෙලා ඔවුන් සියල්ලක්ම මෙම ලෞකික සැප සම්පත් භුක්ති විඳින ජාතියක් බවට පත් වෙලා. නමුත් ඉස්ලාම් කිව්වේම නෙමෙයි සත්‍ය යුක්තිය සාධාරණය වෙනුවෙන් අරගල පවත්වන්න, සත්‍ය යුක්තිය සාධාරණය වෙනුවෙන් හඬන ගන්න. අපි කිව්වේ නැහැ ත්‍රස්තවාදී සංවිධාන බිහි වෙන්න කියලා. ත්‍රස්තවාදයට ඉස්ලාම් විරුද්ධයි. නමුත් මේ වගේ අත්නෝමතික පාලකයන් නමුවේ සියලුම මුස්ලිම් ජාතිකයන් නැගී සිටිය යුතුයි. මැද පෙරදිග රටවල් වල සිටින සියලුම මුස්ලිම් තරුණයන් පෙළගැසිය යුතුයි. මෙම ඩොනල්ඩ් ට්‍රම්ප් කියන අධිරාජ්‍යවාදී පාලකයාට විරුද්ධව ඔවුන් පෙළගැවිලා ඇමරිකාවට විරුද්ධව සෞදි අරාබිය යුද ප්‍රකාශ පත් කරන්නටත් ඔවුන් පසුබට නොවිය යුතුයි. එතරම් ශෛර්යභාවය තියෙන රටක්. නමුත් කරන්නේ නැහැ. නමුත් අපේ රටේ තිබෙන වාසනාවන්තකම අපි ශ්‍රී ලංකාවේ පුදුනාට අපි ඉතාමත් දෙවියන්ට බේවිල්ම ස්තුතිවන්ත වෙනවා. හේතුව අපේ රටේ මනුස්සකම අඳුරන, මානවීයතාවය අඳුරන, ජාතිවාදයෙන් එහා ගිය, මනුස්සත්වයේ මත පදනම් වුණු රටක් වශයෙන් අප රටේ සෑමදා ඉතිහාසයේ සරිතුවන් වුණා. අදත් ඒව ඉතිහාසගත වෙලා තිබෙනවා. කොහොමද අප රටේ කථානායකවරයා කියනවා ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා පදනමක් තිබෙනවා. එම පදනම 1948 ඉඳලා පලස්තීනයේ ස්වාධීනත්වය වෙනුවෙන් හඬන ගන්නට ඕන කියලා කතා කරපු අය ශ්‍රී ලංකාවේ ස්වාධීන පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතා පදනම මහතකදී ඔවුන් දශකයකට පෙර පිහිටුවා ගනිමින් ඔවුන් පලස්තීනයේ ස්වාධීනත්වය වෙනුවෙන් නඩනැගුවා. පලස්තීන විමුක්ති සංවිධානය ජාත්‍යන්තරයේ තිබෙනවා. ඔවුන් 1948 ඉඳලම පලස්තීනයේ ස්වාධීනත්වය වෙනුවෙන් කතා කරා. අපේ රටේ ජනතාව පලස්තීනය වෙනුවෙන් කතා කරනවා. සිංහල බෞද්ධ නායකයව කතා කරනවා. ක්‍රිස්තියානි නායකයව ලංකාවේ කතා කරනවා. නමුත් මැද පෙරදිග අරාබි ජාතිකයෝ අර ඇමරිකාවේ ඇටකටු ලෙවකන ජාතියක් බවට පත් වෙලා තිබෙනවා. වචන එනවා, කියන්න බැරි වචන එනවා සමහර වචන. ඒ නිසා පාලනය කරලා කියන්න ඕන. ඒ තරම් ජරාවට පත් වුණු පිරිසක් බවට අද මැද පෙරදිග රටවල් පත් වෙලා. අපේ මෙම පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතා පදනම ලක්ෂ්මන් කදිරගාම මධ්‍යස්ථානයේ නොවැම්බර් මාස 29 වෙනිදා සාකච්ඡාවක් පැවැත්වුවා. එම සාකච්ඡාවේදී අප රට වෙනුවෙන් කරු ජයසූරිය කථානායකතුමා පැහැදිලි ප්‍රකාශයක් කරා. එදත් අදත් කවදත් පලස්තීනයේ විමුක්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහයෝගයෙන් කටයුතු කරනවායි කියලා. ඒ වෙනුවෙන් අපේ රටේ එම රජයට අප ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අපි මහින්දගේ වෙන වෙන කාගේ කට්ටියත් නෙමෙයි හරි දේ කියන එක්කෙනාට අපි ප්‍රශංසා කරනවා. වැරදි දේ කරන එක්කෙනාව අපි තරවටු කරනවා. අපි කාටත් අදින පිරිසක් නෙමෙයි. රජයේ නිවැරදි ස්ථාවරයක් ගෙන තිබෙනවා. රජයට ස්තුතිය පුද කර තිබෙනවා සිටිනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ නායක අන්ද්‍ර කුමාර දිසානායක මහත්මයා ඉතාමත් වටිනා ඓතිහාසික කතාවක් එම සමුළුවේදී පැවැත්වුවා. එතුමා පැහැදිලිව කිව්වා ලේ කියන්නේ සියලු ජාතීන්ට එක සමානයි. මුස්ලිම් කියලා ඒ ජාතියේ ලේට
වෙනස්කමක් දක්වන්නට බෑ. සියලු ජාතීන්ට සමානව සලකන මනුස්සත්වයේ අගයන දේශපාලන පක්ෂයක් වශයෙන් අපි පලස්තීන ජාතිකයන් වෙනුවෙන් හැමදා පෙනී සිටිනවායි කියලා අන්ද්‍ර කුමාර දිසානායක සහෝදරයා කිව්වා. ඒ සහෝදරයාට අපි ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අපගේ රටේ ජනාධිපතිතුමා ඇතුළු අග්‍රාමාත්‍යතුමා එම සමුළුවේදී ඔවුන් පණිවිඩ නිකුත් කරමින් කියා සිටියා පලස්තීනය වෙනුවෙන් හැමදා සහයෝගීව කටයුතු කරනවායි කියලා. ඒ වෙනුවෙන් අපි ඒ දෙපළට ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අපේ රටේ විදේශ අමාත්‍ය තිලක් මහරපණ මහත්මයා පැහැදිලිව කිව්වා මෙම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය ශ්‍රී ලංකා රජය පිළිගන්නේ නැහැ. එය මිත්‍යා ප්‍රකාශයක්, පදනම් විරහිත ප්‍රකාශයක් කියලා ඒ වෙනුවෙන් විදේශ අමාත්‍යතුමා තිලක් මහරපණ මැතිතුමාට අපේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අපේ රටේ පලස්තීන තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා ඉඩම් කැබැල්ලක් ලබා දීලා පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරලා අලුත් ඉඩමක් ලබා දුන්නු ශ්‍රී ලංකා රජයට නැවතත් ස්තුතිය පුද කරන අතර අපි කියා සිටිනවා අප රටේ ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයක් නැහැ. ඊශ්‍රායෙල් සම්බන්ධීකරණ කාර්යාලයක් තිබෙනවා. කරුණාකර රජය මෙම ඊශ්‍රායෙල් ජාතිකයන්ට තානාපති කාර්යාල පමණක් පිහිටුවන්න කිසි අවස්ථාවකදී අවසර දෙන්න එපා. ඊට පස්සේ ශ්‍රී ලංකාව ආක්‍රමණය කරලා ශ්‍රී ලංකාවේ සිටින සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, බර්ගර්, මැලේ සියලු ජාතිකයන්ව රැකින් පන්නලා දායි. එම ආක්‍රමණකාරී යුදෙව් ජාතිකයන්ට තානාපති කාර්යාල මේ පිටුවන්න දෙන්න එපා කියලා අපි රජෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රැස් වී සිටින ජනතාවනි, මුස්ලිම්වරු කියන්නේ අද බෞතරයක් දේශපාලන නායකයෝ ඉස්ලාම් මොනවද පවසන්නේ කියලා ඉස්ලාමීය ස්ථාවරේ නොදන්නා පිරිසක්, මුස්ලිම් ජනතාවගේ හද රිද්ම, හද පතුලේ තියෙන අදහස් උදහස් මොනවද කියලා ඔවුන් කියවන්නේ නැහැ, ඔවුන් බලන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය පුටුතර කරගන්න එක. නමුත් සැමදා ජනතාවගේ පැත්තෙන් ඉඳලා කටයුතු කරන, ජනතාවගේ අභිලාෂයන් සෑම අවස්ථාවකදීම සන්තුෂ්ට කරන, නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වශයෙන් අපගේ මෙම මුස්ලිම් ජාතියේ ජාත්‍යන්තර සහෝදරත්වය වෙනුවෙන් අපි සියලු දෙනාම එක් රැස් වෙලා අපි කියා සිටින්නේ අපගේ පින්බිම කාටත් අතහැරලා දෙන්නට අපිට බෑ. අපගේම පුණ්‍ය වූ දේවස්ථානය අපි රැකගත යුතුයි. ඊශ්‍රායෙල් ජාතිකයන්ට රටක් නැති වූ වාසේ ඔවුන් අපි කොන් කරන්නට කිව්වේ නැහැ. අපේ පලස්තීන දේශ සීමාව තවදුරටත් ආක්‍රමණය කරන්නට එපා. දැනටමත් ආක්‍රමණය කරලා තිබෙන බටහිර ඉවුර, ඒ වගේම නැගෙනහිර ජෙරුසලම, ගාසා තීරය සියල්ලක්ම පලස්තීන ජාතිකයන්ට ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හඬනගිය යුතුයි කියන එම කාරණාව තමයි අපි ඉල්ලා සිටින්නේ. තානාපති කාර්යාලයට ගියාම තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු එම කණ්ඩායම තව්වේ ජමාත් සංවිධානය දැකලා පොඩ්ඩක් ගැහෙනවා. ගැහෙන්න අවශ්‍ය නැහැ. අපි අන්තවාදී නැහැ. අපි ත්‍රස්තවාදී නැහැ. අපි ආයුධ සම්බන්ධ පිරිස් නෙමෙයි. නීතියේ රාමුව තුල කටයුතු කරන පිරිස්. අපි කියන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇමරිකානු තානාපතිවරයාට උඹලගේ ජනාධිපති හරි එකෙක්ද නැද්ද කියන එක උඹලම තීරණය කරගනින්. නැත්නම් කවදාරි උඹලවත් එලවලා දාලා මේ ඇමරිකානු දේශය ට්‍රම්ප්ගේ රජපෞල කියලා, රජපෞලේ දේශය කියලා ප්‍රකාශයට පත් කරලා උඹලවත් අතු ගාලදායි. එනිසා තානාපති කාර්යාලයේ තානාපතිවරයාගෙන් ඉල්ලන්නේ මේ ට්‍රම්ප් කියන මේ උන්මන්ත්‍රකයාගේ මෙම ප්‍රකාශ පිළිබඳව බලපෑම් කරන්න. ජාත්‍යන්තරයේ රටවල් සියල්ලක්ම මෙම ප්‍රකාශයට විරුද්ධව පෙළගැහිලා සිටිනකොට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිය වශයෙන් අපි පෙළගැහිලා ඉන්නවා. අපේ හඬ, අපේ අදෝනාව අපි ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ ගැන සැලකිලිමත් වන්න කියලා තානාපති කාර්යාලයට අපි කියලා ආවා. අපේ රටේ පොලිසියේ මහතුරුනි, අපි උද්ඝෝෂණ වලට රැස් වෙනකොට කවදාවත් ඔබ බය වෙන්න දෙපා. කවදාවත් පොලිසිය මාතුරුන්ට අපි වැඩ තියලා නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ උද්ඝෝෂණ කරනවා, දේශපාලන පක්ෂවල උද්ඝෝෂණ කරනවා, වෙනත් වෙනත් ආගමික සංවිධාන උද්ඝෝෂණ කරනවා. නමුත් එක්කම අවස්ථාවකදීවත් අපේ සංවිධානය උද්ඝෝෂණය කරනවා වගේ කරලා නැහැ. අපි බෝතලයක් පවා බිමට හෙලන්නට තියන්නේ නැහැ. ඔබලට ඩියුටි නැහැ. මේට ඇවිල්ලා ප්‍රදර්ශනයේ වීම පමණයි ඔබේ තියෙන රාජකාරිය. අපේ ජනතාව සාමකාමීව හසුරුවන එම ශක්තිය අප සංවිධානය සතුව තිබෙනවා. අපේ නායකත්වයේ වචනයක් කිව්වනම් නවතින්න කියලා එම රේඛාව පසු කරගෙන යන ජනතාවක් අපි බිහි කරලා නැහැ.
අපේ සංවිධානයේ පිටපස තරුණ ශක්තිය අපි රැස් කරලා කියලා තියෙන්නේ. තරුණයෝ කියන්නේ ආවේගශීලී උරණවන පිරිසක්. නමුත් තව්විද්‍යමත් සංවිධානය බිහි කරලා තියෙන මේ තරුණයෝ නීතියට සැමදා ඔවුන් නිහඬ අකීකරුවන නීතිය හැමදාම සුරකින්න තරුණ ශක්තියක් අපි ගොඩනගලා තිබෙන්නේ. පේමන්ට් එකෙන් එයාට එන්නේ නැයි කිව්වොත් එන්නේ නැහැ. එම නිසා පොලිසියේ මාතුරුන්ට මේ ඇවිල්ලා තර්ජනාත්මකව රාජකාරී කරන තරමට අපි තර්ජනාත්මක පිරිසක් නෙමෙයි. හැමදාම රටේ දේශීයභාවය වෙනුවෙන් අපි උද්ඝෝෂණ පවත්වලා තිබෙනවා. අපට හිතුණා නම් මේ පසු කරගෙන යන්න තිබුණා. කඳුළු ගෑස් ප්‍රහාර කාගෙන මෙම උද්ඝෝෂණ කරන්න තිබුණා. අර්ථ ශූන්‍ය වැඩ කරන්නේ නැහැ අපි. අපට අවශ්‍ය අපේ හඬ ජාත්‍යන්තරයට යා යුතුයි. ඒ සඳහා සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම තමයි අපි සැමදා කරලා තිබෙන්නේ. එම නිසා අපේ උද්ඝෝෂණ වලට බැටන් පොළු අවශ්‍ය නැහැ, කඳුළු ගෑස් අවශ්‍ය නැහැ, මේ ආරක්ෂක නිලධාරීවරු අවශ්‍ය නැහැ. ඇවිත් වෙන දේ බලාගෙන හිටියනම් ඇති රාජකාරී කරන්න ආරක්ෂා කිරීම ඔබේ වගකීමක් නම් ඒ සඳහා ඔබේ සම්ප්‍රාප්තිය අප ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අපත් සමග අරස් වන තත්වයක් නැහැ කියන පණිවිඩයත් නැවත වාරයක් ප්‍රකාශ කරගෙන මෙම අවස්ථාවේදී උද්ඝෝෂණයට අපට ඉතාමත් දීර්ඝ කාලයක් ආරක්ෂාව සපයමින් සහයෝගය ලබා දුන්නාට තව්විද්‍යමත් සංවිධානය වෙනුවෙන් ඔබ සියලු දෙනාටත් අනන්ත අප්‍රමාණ වාරයක් මගේ හෘදයාංගමයේ ස්තුතිය පුද කරමින් නිහඬවනවා. අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්. අපේ බිමයි, අපේ බිමයි, අපේ බිමයි, අපේ බිමයි, ජෙරුසලම අපේ බිමයි, ජෙරුසලම අපේ බිමයි, අපේ බිමයි, අපේ බිමයි, අපේ බිමයි, ජෙරුසලම අපේ බිමයි, ජෙරුසලම අපේ බිමයි, අපේ බිමයි, අපේ බිමයි, අපේ බිමයි, අපේ බිමයි, පලස්තීනයේ අපේ බිමයි, පලස්තීනයේ අපේ බිමයි, හෙලාදකිමු, 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 ඇමරිකාව හෙලාදකිමු, ඇමරිකාව හෙලාදකිමු, 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 ඊශ්‍රායෙල් හෙලාදකිමු, ඊශ්‍රායෙල් හෙලාදකිමු, අපට එපා, අපට එපා, අපට එපා, අපට එපා, ඇමරිකාව අපට එපා, ඇමරිකාව අපට එපා, අපට එපා, අපට එපා, අපට එපා, අපට එපා, ඊශ්‍රායෙල් අපට එපා, ඊශ්‍රායෙල් අපට එපා, අපට එපා, අපට එපා, අපට එපා, අපට එපා, UN අපට එපා, UN අපට එපා, අපට ඕනේ, අපට ඕනේ, අපට ඕනේ, අපට ඕනේ, අපේ පින්බිම අපට ඕනේ, අපේ පින්බිම අපට ඕනේ, අපට ඕනේ, අපට ඕනේ, අපට ඕනේ, අපට ඕනේ, ජෙරුසලම අපට ඕනේ, ජෙරුසලම අපට ඕනේ, අල්ලාහ් අක්බර්, අල්ලාහ් අක්බර්, අල්ලාහ් අක්බර්, අල්ලාහ් අක්බර්, අල්ලාහ් අක්බර්, අල්ලාහ් අක්බර්, අල්ලාහ් අක්බර්. මේ තමයි සියලුම අපේ සංවිධානයේ සමාජිකයන්ට හා සියලුම පොදු ජනතාවට ස්තුතිය පුද කරනවා. වාහිර දවන්තුල.